සංසෝධනය අංගපාල ධර්ම ප්‍රාදේශසභා පනත සංශෝධනය කිරීම සඳහා තකෙටි සංශෝධනය කැටියට අද දිනේ වයම් පළාතේ අදහස් විමසීම සඳහා සභාවට ඉදිරිපත් ඇති මේ යෝජනාවේ මට කතා ගන්න කාලය ලැබුණා. මන්ත්‍රීවරු නොමැති නිසා මේ පනත් කෙටුම්පත් වල නිර්මාණය කරලා දෙන සම්පූර්ණ බලය පාවිච්චි කිරීමේ අයිති හිමි වෙන්නේ අදාළ ප්‍රාදේශ සභාවේ කොමසාරිස්වරයාට ලේකම්වරයාට පමණයි. එතකොට තනි නිලධාරියෙකුට දැනට අවුරුදු දෙකමාරක් තිස්සේ මේ ඡන්ද නොතීමේ ප්‍රතිඵලය වශයෙන් මේක දේශපාලන පැත්ත නෙමෙයි මම කතා කරන්න උත්සාහ කරන්නේ තනි නිලධාරියෙකුට මෙම බාර ධූර්‍ය දැරිය නොහැකි වගකීමක් සහ මූල්‍ය වගකීමක් පවරලා තියෙනවා. මේක තමයි භයානකම තත්ත්වය. ප්‍රාදේශ සභාවේ ඉන්න ලේකම්වරයාට පුළුවන් නම් තනියම තමන්ගේ සභා අරමුදල වියදම් කරන්න තීන්දු කරන්නත් අස්සම් කරන්නත් රජයේ ප්‍රධාන බැලන්සස් තිබෙනවා මූල්‍ය විනය සම්බන්ධව. අද මූල්‍ය විනයක් පවත්වා ගැනීමට ප්‍රායෝගික හැකියාවක් නැහැ. දැන් මේ යෝජනාව සම්මත කරලා මෙයින් ලබා දෙන බලයත් ක්‍රියාත්මක කිරීමේ තනි අයිතිය පැවරෙන්නේ අද වන විට ඉන්න ප්‍රාදේශ සභාවල ඉන්න ලේකම් ප්‍රමුඛතා හඳුනා ගැනීම ගැටලුවක් තිබෙනවා. ප්‍රමුඛතා හඳුනා ගැනීම ගැටලුව නිසා අද වෙන විට කිසිදු පළාත් පාලන ආයතනයක විධිමත් කුණු ඉවත් කිරීමේ ක්‍රමවේදයක් නැහැ. විදිලාම්පු අලුත් වැඩියා කිරීමේ ක්‍රමවේදයක් නැහැ. කුරුණෑගල නගර සභාව ගත්තොත් වසංගත තත්වයකට ආසන්න වෙලා මේ වසංගත තත්වය පාලනය කරන්න තනි නිලධාරියෙක් මත අද බලතල පැවිරිලා වගකීම පැවිරිලා තියෙන ලා මේවට වග කියන්න කිසි කෙනෙක් නැහැ ගරු සභාපතිතුමනි. එහෙම වකවානුක තමයි මේ පනත් සංශෝධනය කර කර අපි මේ නිලධාරීන්ට බලය පවරන්නේ. දැන් මේකේ අවසානයේ ප්‍රතිඵලය වෙන්නේ මේ බලතල පාවිච්චි කරායි කියලා මූල්‍ය විනය රැක්කේ නැහැයි කියලා කවදා හරි මේහාට විගණනයෙන් ප්‍රශ්න වුණොත් එහෙම නැත්නම් නීතියෙන් ප්‍රශ්න වුණොත් මේ අහිංසක නිලධාරීන්ට සිද්ධ වෙනවා මේවට උත්තර බඳින්න මේ තැන් වලට යන්න. මේ නිසා මේ අය ආරක්ෂාකාරී පියවර පසුපාදයේ ක්‍රියාත්මක කරන්නේ අද මොකද්ද? ඒ ආරක්ෂාකාරී පියවර කිසිම වැඩක් කරන්නේ නැහැ. මේක තමයි ආරක්ෂාකාරී පියවර. මොකද මේ වැඩ කරන්න ගිහිල්ලා නඩු දාගෙන උසාවි ගන්න යනවට වැඩිය මිනිසුන්ට ඒ මිනිසුන්ගේ ජීවිකාව සහ වෘත්තියේ ඉදිරි පැවැත්ම තහවුරු කරගත යුතු නිසා ඔවුන් කිසි දෙයක් අද ඌමනාවෙන් බලලා නිර්මාණශීලීව හිතලා අවශ්‍ය වැඩේ අවශ්‍ය තැන මොකද්ද කියලා ප්‍රමුඛතා හඳුනා ගැනීමකින් වැඩ කරන්නට අද ඔවුන්ට ධෛර්යයක් සහ ඔවුන්ට ශක්තියක් අද මේ වෙන විට සපයලා නැහැ. ඉතින් මේ නිර්මාණය කරන බලතල අපි එක නිලධාරියෙක් මත තබලා ඉවරලා අපි උත්සාහ කරනවා වසර දෙකමාරක් දැන් තුනකට ආසන්න කාලයක් මේ ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාවගේ සුබ සාධනයේ කුණු ටික අයින් කරන එක, පාරවල් නඩත්තු කරන එක, මේවා සියල්ලම තනි නිලධාරියෙකුට කරන්න පුළුවන් කියලා අප බලාපොරොත්තු වෙනවා. බැරි වෙනකොට ඒ ප්‍රාදේශ සභාවට අපි බයිනවා. ඉතින් මේ සමස්ත ක්‍රමවේදය කඩා බිඳ විසිරලා දාලා මෙම නිලධාරීන් මත දොස් පැවරීම් සාධාරණ නොවන නිසා තමයි ගරු සභාපතිතුමනි මේ ප්‍රාදේශ සභා සංශෝධන පනත් කෙරුම්පත් සම්මත කරන වෙලාවේ මේ කාරණේ කියන්නට අපි නිසා වගකිව යුතු රජයේ ඉන්න පළාත් පාලන අමාත්‍යවරයාට නීතිය ක්‍රියාත්මක කරන ආකාරය දන්නේ නැහැ. දරන් ඉන්න කළු ලෝගුවේ නාමයෙන් හරි එතුමාට වගකීමක් තියෙනවා. මේ මිනිස්සුන්ගේ පළාත් පාලන තොටිල්ලේ සිට සොහන දක්වා වන සියලු කටයුතු භාරව කටයුතු කරන මේ පළාත් පාලන ආයතන මහජන ඡන්දයෙන් පත් වූ නියෝජිතයන්ගෙන් පිරවීමට එතුමාට වගකීමක් තියෙනවා. මේ වගකීම අවුරුදු 3මාරක් තිස්සේ මෙතුමල්ලා කර ඇරලා මග ඇරලා තියෙනවා. මේකට ජනාධිපතිවරයාටවත් මේකට අගමැතිවරයාටවත් බැනලා වැඩක් නැහැ. මොකද මේකට වගකීමක් දරන්න මිනිහෙක් ඉන්නවා. තමයි පළාත් පාලන විශේෂ බාර පළාත් පාලන හා පළාත් සභා මාත්‍ය වයිසර් මුස්තාපා එතුමා. එනිසා එතුමාට අපි නැවත වරක් සිහිපත් කරනවා මේ කාරණා ඉෂ්ට සිද්ධ කරන්න සංශෝධන පළාත් සභාවලට එවලා අනුමත කරලා බලතල නිර්මාණය කිරීමෙන් නැත්තම් කිසිම පළ ප්‍රයෝජනයක් ඇති වෙන්නේ නැහැ. දෙවෙනි කාරණේ වෙන්නේ ගරු සභාපතිතුමනි, දැන් ප්‍රාදේශ සභාවලට අද අපි ප්‍රාදේශ සභා අරමුදල නිර්මාණය කරලා දීලා මහා ආණ්ඩුවෙන් ලැබෙන මුදල් ටික අයවැයක් කරහා වයඹ පළාත් සභාවේ නම් වයඹ පළාත් සභාවේ පැවැත්වෙන අයවැයක් කරහා අදාළ ප්‍රාදේශ සභාවලට යවනවා. ඊළඟට ප්‍රදේශයේ තියෙන උසාවිවල දඩ මුදල් එකතු කිරීම ආදී සහ ප්‍රාදේශ සභාවලට ආදායම් උත්පාදනය කර ලබන ක්‍රමවලින් එකතු වෙන මුදල් සියල්ලමත් පළාතේ මුදල් අමාත්‍යවරයා හැටියට ප්‍රාදේශ සභාවලට යවනවා. දැන් මේ තමයි අපේ පළාත් පාලන ක්‍රමවේදයේ ක්‍රියාත්මක වෙන ආකාරය 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සම්මත වූවට පසුව. දැන් ඔබතුමාගේ අවධානයට මම යොමු කරන්නේ මේ අපේ පළාත ගැන නෙමෙයි, හැබැයි අපේ පළාතේ වෙන්න යන වැඩේ ගැන. මීට මාස කීපයකට ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවේ සම්මත කරානත යටතේ කරු සභාපතිතුමනි 150 විවිධ ප්‍රගතිශීලී යෝජනා රාශියක් තිබෙනවා. ඒ අතර තියෙන ප්‍රධානම හරය තමයි 150ක් මන්ත්‍රීවරු තෝරාපත් කරගන්නවා ඡන්දයෙන් 150ක් නාමකරණය.
මේ පත්කරගන්න මන්ත්‍රීවරු වාඩි වෙලා තමයි ඊට පස්සේ පළාත් සභාව සංයුක්ත වෙන්නේ. දැන් මේ පනත සම්මත කරන්නේ බොහොම නිර්ලජ්ජී විදියට උතුරු නැගෙනහිර පළාත විසුරුවන්ට හෙට දවසේ කියලා තියෙනකොට තමයි අද දවසේ මේ පනත සම්මත කරගන්නේ කඩි මුඩියේ ලහි ලහියේ. මේ පනත සම්මත කරගන්න අවසරය ඊට කලින් ඉල්ලලා වෙන පනතක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරලා තියෙද්දි ජනරජයේ නීතිපතිවරයාගේ අවසරය ලැබුණා කැමැත්ත ලැබුණා කියලා තමයි මේ පනත සම්මත කරගන්නේ. සංශෝධන ගණනාවක් මේකට වෙනම දේශපාලන විග්‍රහයක් විවේචනයක් අපි සතුව තියෙනවා. මම කියන්නේ මේ කාරණේ ගැන නෙවෙයි. මේ පනත සම්මත කිරීම නිසා වෙනත් පළාත් සභාවල නැවත පළාත් සභාව කැඳවීමේ දිනයක් නිශ්චය කර ගැනීමට නොහැකි වෙලා තියෙනවා. ඒක ඉතාම පැහැදිලි කාරණයක්. ප්‍රාදේශ සභාවේ සීමා නිර්ණය කරගන්න අවුරුදු 3 ගත කරපු මේ පළාත් පාලන අමාත්‍යවරයා පළාත් සභාවේ සීමා නිර්ණය කරන්න අවුරුදු 25 ගත කරේ නැත්තම් තමයි පුදුම වෙන්න වෙන්නේ. එනිසා දැන් තියෙන අනතුරුකරු සභාපතිතුමනි බැරි වෙලාකරි වයඹ පළාත් සභාව මොනවා හරි ගැටලුවක් නිසා විසුරුවා හැරියොත් මධ්‍යම රජයෙන් එන මුදල් ප්‍රතිපාදනය මධ්‍යම රජයෙන් අපට මුදල් ලැබෙන්නේ ජාතිය ගොඩනැගීමේ බද්දෙන් කොටසක් සහ ඍජු ප්‍රතිපාදන හැටියට මුදල් කොමිස මහරා මේ ලැබෙන මුදල් ටික එවන්නේ පාර්සලයක් හැටියට වැය ශීර්ෂයක් හැටියට මේ වැය ශීර්ෂයට අඩංගු විය යුතු දේවල් මොනවද කියලා තීන්දුව කරන්නේ පළාතේ භාණ්ඩාගාරය. පළාතේ භාණ්ඩාගාරයට යෝජනා ලබා ගන්න පළාත් පාලන ආයතන තුලින් ඒක තමයි 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සම්පූර්ණ හරය. මේ ලබා ගන්න යෝජනා පළාතෙන් අනුමත කරාට පස්සේ තමයි පළාතේ ගුරුවරයාගේ පඩිගෙවීම ඉඳලා පළාතේ තිබෙන සියලුම පළාත් පාලන ආයතන වලට මුදල් යවන්නේ පළාතේ තිබෙන සියලු පරිපාලන කටයුතු කරන්නේ මේ මුදල් විවාදී දැක් කරන්නේ අතරම මධ්‍යම ආණ්ඩුවෙන් ලැබෙන අපිට BTT එක අහෝසි කිරීම නිසා අපි ආදායම් උත්පාදනය කරන්නේ සුළු ව්‍යාපාර වලින් උත්පාදනය වන්නා වූ ආදායම් හැරෙන්නට මධ්‍යම රජයෙන් ලැබෙන මුදල් ටික මේ වැඩවිෂයන් වලට බෙදා දිය යුතුයි කියලා තමයි අපි බෙදලා දෙන්නේ. දැන් අපේ පළාත් සභාව විසුරුවා හැරියොත් නැවත කැඳවීම දිනයක් නැහැ. විසුරුවා හැරියා හෝ නැතා අපේ පළාත් සභාවේ 6 වෙනි පළාත් සභාවේ නිල කාලී නිමවීමට තව මාස ගණනාවක් තිබෙන්නේ. මේ කාලය තුල නැවත පළාත් සභාව කැඳවගන්නට මේ කරපු නිර්ලජ්ජී වැඩේ හින්දා දැනට නොහැකියාව පවතින නිසා දැන් අපි විමතියටපත් වෙලා ඉන්නේ කොහොමද මධ්‍යම රජයෙන් ලැබෙන මුදල් ටික ඊළඟ අවුරුද්දේ ගුරුවරයාගේ පඩිගෙවන්න පළාත් පාලන ආයතනයේ වැඩ කටයුතු කරන්න මොන විදිහටද මේ මුදල් ටික අනුමත වෙන්නේ කියලා. මොකද අනුමත කරන්න දැන් උතුර නැගෙනහිර පළාත ගත්තොත් පළාත් සභාවක් නැහැ. ඒතකොට මුදල් ටික අනුමත කරන්න වෙන්නේ මධ්‍යම රජයට. මේ කරලා තියෙන්නේ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ව්‍යවස්ථා සංශෝධනය වක්‍රාකාරයෙන් සම්පූර්ණයෙන් 100%. මේ 99% මේ 100% අකර්මණ්‍ය කිරීම. මේ අකර්මණ්‍ය කිරීම තුළ අද ගරු සභාපතිතුමනි ඇති වෙලා තියෙන தત્ත්වය තමයි මේ රටේ මූලික නීතිය බිඳලා දාලා එක එක වංගු ගහලා නිර්ලජ්ජී විදියට කවදාවත් පාර්ලිමේන්තු ඉතිහාසෙ නොවුන විදියට අග්‍රාමාත්‍යවරයා නීතිඥවරයෙක් කෙනා නීතිය දන්න සහ පළාත් පාලන අමාත්‍යවරයා පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යවරයා ජනාධිපති නීතිඥවරයෙක් වෙන ඉතාම නිර්ලජ්ජී විදියට සම්මත කරගත්ත මේ පළාත් සභා පනත් කෙටුම්පත නිසා පනත නිසා මැතිවරණ පනත නිසා අද වෙනකොට මේ தત્ත්වයේ අනතුර වයඹටත් තිබෙනවා. දැන් මං ආපහු වෙනවා මේ කාරණයට. මේ කාරණයෙන් අපි සම්මත කරලා දෙන්න හදන මේ අරමුදල් ටික ඊළඟ අවුරුද්දේ මේ පනත පාර්ලිමේන්තු විසින් අනුමත කරාට පස්සේ මේ පනත ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව වෙනකොට මේ මුදල් ටික පාවිච්චි වෙන්න යනකොට මෙවන් අනතුරක් වයඹට නොවේයි කියලා අපට ලන්සු තියන්න බෑ ගරු සභාපතිතුමනි. ඒ නිසා අපි බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ පනත වෙන එක හොඳයි. පළාත් පාලන අමාත්‍යවරයා මේ පළාත් පාලන අමාත්‍යවරයාට මේ කතාව මේ පනතේ සංශෝධනයත් එක්ක යැව්වත් ඔබතුමා බොහොම පිං. මේ කතා කරන්නේ දේශපාලන විවේචනයක් නෙමේ. මෙරටේ මූලික නීතිය බදු ගෙවන මිනිසුන්ගේ බදු ක්‍රියාවේ යෙදවීමේ අයිතිය මේ මිනිස්සු බදු ගෙවන පාන රාත්තලෙන් පෙට්‍රල් වලින් අර පොලිමේ ඉඳලා ගහගන්න පෙට්‍රල් වලින් එතකොට භූමි තෙල් කාලෙන් මේකෙන් තමයි බදු ගෙවන්නේ. මේ බදු ටික තමයි පාලන අපි පළාත් සභාව හරහා පළාත් පාලන ආයතන වලට එහෙම නැත්නම් පළාත් සභාව විෂයපතේට ක්‍රියාත්මක කරන්නේ. මේ බදු වල අයිතිය රැකලා දෙන්න මිනිස්සු අමාරුවෙන් ආණ්ඩුවට බදු ගෙවන්නේ. මේ ගෙවන බදු කවුරුවත් ලේසියට හම්බ කරපු සල්ලි නෙමේ. මේ ආපහු බලය දීලා වතු වල පාරවල් හදන්න වතු වල ලිං හදන්න වෙන වෙන සමාගම් විසින් මෙතෙක් කළ යුතු වැඩ කොටස පාදේශීය සභාව විසින් පවරගන්න මේ සංශෝධනය වෙනකොට මෙච්චර ඇයි ඉක්මන් නොවෙන්නේ? මේ රටේ ජනතාවගේ පරමාධිකාරී අයිතිය පරමාධිපත්‍ය අයිතිය ඡන්ද අයිතිය රැකලා දෙන්න මේ ජනාධිපති නීතිඥවරයාට බැරි වෙලා තියෙනයි කියලා අපි ප්‍රශ්න කරනවා මේ ආණ්ඩුවේ බලධාරීන්ගේ. ඒ වගේම මේ විදිහට මම කතා කරන්න උත්සාහ කරන ගරු සභාපතිතුමනි, ඛේදනීය තත්වයක් මේ රටේ තිබෙන්නේ. නීතිය වල් වැදිලා තියෙන්නේ. නීතිය පිළිබඳ කිසිදු හැඟීමක් නැහැ.
නීතිය පිළිබඳව කිසිදු වැටහීමක් නෑ, නීතිය ක්‍රියාත්මක කරන්න කිසිම කිසි අවශ්‍යතාවයක් නෑ. ඒම අවශ්‍යතාවයක් තිබුණනම් ඊය දිනේදී අග්‍රාමාත්‍යවරයා නීතියට ගරු කරන කෙනෙක් හැටියට බොහොම ගෞරවයක් දිනාගෙන හිටි කෙනෙක් හැටියට එතුමාට තිබුණා එතුමාගේ ධූරයෙන් ඉවර අයින් වෙලා එතුමා රනිල් වික්‍රමසිංහ හැටියට කොමිසමට ගිහිල්ලා කොමිසමෙන් ආපහු ඇවිල්ලා අග්‍රාමාත්‍ය ධූරයේ ආපහු දිරුන් දීලා කටයුතු කරන්න. මොකද එතුමාට විශ්වාසවන්ත ජනාධිපතිවරයෙක් අද රටේ ඉන්නේ. එහෙම කරන්න ඌමනාවක් නැහැ, යහපාලනේ පේන මානක නැහැ. එහෙම කරන්න ඌමනාවක් යහපාලනේ තියෙනවා කියලා අඩුමතරමේ පෙන්නලවත් නැහැ. කනගාටුව ඛේදනීය තත්වය නීතිඥවරයෙක් වෙච්ච අග්‍රාමාත්‍යවරයා සහ ඛේදනීයම තත්වය ජනාධිපති නීතිඥවරයෙක් වෙච්ච පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා මේ පනත් වෙවන්නට තියෙන උනන්දුව මේ පළාත් පාලන ආයතන පිහිටවන්න නැති එකයි කියන කාරණේ සිහිපත් කරමින් මගේ සංශෝධනය ඇතුළත් කරන්න කියන කාරණය ඔබතුමාගේ නැවතත් ඉල්ලා සිටින් මමගේ වචන ස්වල්පය අවසන් කරන බොහොම කිසි